안녕하세요, 여러분. 수업 දවසක් යාළුවන් සියලු දෙනාටම. අද මම ඔයාලට මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ EPS topic විභාගයට පෙනී සිටින සියලු දෙනාටම වැදගත් වීඩියෝ එකක් මේක වෙයි. මම අද මේකෙන් ඔයාලට කියා දෙනවා පින්තූරේ බලලා නිවැරදි වාක්‍යයක් තෝරා ගන්න ආකාරයත් ඒ වගේම හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන ආකාරයත් මෙන්න මේ ප්‍රශ්න දෙක යටතේ තමයි අපි අද කතා කරන මේ විභාග ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. එනිසා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරගන්න, ඔයාලගේ අදහසුත් ඉදිරිපත් කරන්න. ඒක ගොඩක් වැදගත් වෙයි මටත්. අද කතා කරන මේ වීඩියෝ එක සැකසෙන්නේ මේ ආකාරයට ප්‍රධාන කොටස් දෙකක් යටතේ. තාම් කරිමල් පොගෝ මන්නන් මුංජංගල් කොර සිප්සියෝ. පහත චිත්‍රය නැත්තම් පින්තූරේ පොගෝ බලලා මන්නන් මුංජං නිවරදි වාක්‍ය කොර සිප්සියෝ තෝරන්න. පින්කනේ තෙරෝකල් කජන් අල්මජන් ගොසල් කොරසිප්සියෝ. පින්කනේ හිස් තැනට තෙරෝකල් ඇතුළත් විය යුතු කජන් වඩාත් අල්මත් නිවරදි ගොද්දය කොරසිප්සියෝ තෝරන්න. පැහැදිලිුණා නේද? එනම් ඔයාලට අද මේ කතා කරන ප්‍රශ්නවල තියෙන්නේ පින්තූරයක් බලලා නිවරදි වාක්‍ය තෝරන්න, ඒ වගේම හිස්තැනට වඩාත් ගැලපෙන එක තෝරන්න. යාළුවනේ මේ බලන්නකෝ. ඔන්නනම් හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුරු තෝරන් දෙන්න මේ ප්‍රශ්නවල. අපි කියවලා බලමු. ලිහන්සි හිස්තැනක් මානි තසයෝ. පිළිතුරු හතරක් තියෙනවා. මොකද්ද? චල් පල්ලි චොගම් චොං චොංහි. උත්තරය සාබොන්. නේ මජායෝ ලිහන්සි. ලිහන් මහත්තයා නැත්නම් මහත්මිය. මානි කියලා කියන්නේ ගොඩක්. තෙසේයෝ කියලා කියන්නේ කන්න. ඔයාලා දන්නවා මොක්ත නේද? මොක්ත කියලා කියන්නේ කනවා. ඒකේ අතිගෞරවාර්ථය තමයි කෙනෙක්ට, වැඩිහිටි කෙනෙක්ට භාවිතා කරද්දී අපි භාවිතා කරන වචනේ තමයි තෙසිද. සේයෝ සේයෝ ව්‍යාකරණයට අනුව තෙසේයෝ කියලා හැදිලා තියෙනවා. එතකොට යමක් අවධාරණය කරලා ප්‍රකාශ කරනවා කරුණාකර, කන්න වගේ අදහසක් මේ ව්‍යාකරණය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. චල් චල් කියලා කියන්නේ හොඳට. පල්ලි පල්ලි ඉක්මනි. පල්ලි ඉක්මනි. චොගම් ටික ටික. චොං චොංහි චොං චොංහි. චොං චොංහි කියලා කියනවා තව වචනයක් තියෙනවා නෙරිකේ. එහෙම නැත්තම් නෙරිදා බේස් ෆෝම් එක. නෙරිදා තමයි බේස් ෆෝම් එක. චොන්චොන්හි වෙලා අපිට එක්ක කියන්න පුළුවන් නෙරිකේ කියලා කියන්න පුළුවන්, නැත්තම් චොන්චොන්හි කියලා කියන්නත් පුළුවන්. මේවා ඇවිල්ලා ඇඩ්වර්බ්. උඩ මෙතන මේ පල්ලි කියන එකත් එහෙම තමයි. පල්ලි කියන එකත් හැදිලා තියෙන්නේ පරද. පරද කියන හියොන් යොන්සයිකෙන්. එතකොට අපි දන්නවා පරද හැදෙන්නේ පරකි කියලා. එහෙම නැත්තම් පල්ලි කියලා. ඒක වලට දැන් පැහැදිලි වන්න ඇති. හරි. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පංජානි තෙරෝ කගෙස්සම් නිදා. පිළිතුරු හතරක් තියෙනවා. මොන්ජ පල්ලි ඔන චොංචොංහි. උත්තරය ඉල්බොන්. ඉල්බොන් පංජානි
그러고 가겠습니다. 반장님, 아비 매화기 님화기 아가트 데모 에 가우르와르팅 케닉 아만트네 카란네 선세님 데카 선세 기안 네투어 님 달라 티 반장님 මේ විදිහට ඒ තනතුරේ ගෞරවය තවත් උපනංවන්න තමයි අගට මේ වගේ නාම පදයන් වල අගට නිම් භාවිතා කරන්නේ. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. තෙරෝ කගෙස්සම් නිදා. තෙරෝ කදා කියලා කියන්නේ ඇතුළට යනවා. එතකොට මෙතන ගෙත් ව්‍යාකරණේ භාවිතා කරලා තියෙනවා. තෙරෝ කගෙස්සම් නිදා කියලා. තෙරෝ කගෙස්සම් නිදා. ඇතුළට යන්නම්. ඔන්න තියෙනවා මොන්ජෝ. මොන්ජෝ කියලා කියන මුලින් පළමුව. පල්ලි. ඉක්මනි. ඔනල් අද. චොංචොංහි හිමි. ඊළඟ ප්‍රශ්නේ. ලියන්සි. කොසෙන් හෙසයෝ. අජු චරෙස්සයෝ. පිළිතුරු හතරක් තියෙනවා. කෙසන් හම්මිදා, කෙන්චන් හම්මිදා, කම්ස හම්මිදා, කොසෙන් හෙස්සම්මිදා. ලිහන්සි ලිහන් කොසෙන් හෙසයෝ. අපි කියන මාකාරි හොඳට මෙයා මහන්සිලා වැඩක් කරොත් ඒ වැඩේ අර කියන නියමට කරලා එලට කරා එල කියලා කියන අන්නේ වගේ හොඳ ක්‍රෙඩිට් එකක් යා ලබා දෙනවා. කොසෙන් හෙසයෝ මහන්සිලා ඒ වැඩේ පිළිවෙලට කරලා කියන. අජු චරිස්සයෝ ඒක ගොඩක් හොඳට කළා කියලා කියනවා. එහෙනම් ඒ වගේ යමක් කවුරු හරි කිව්වට පස්සේ අපි වැඩියෙන් භාවිතා කරන්නේ මොකක්ද? මේ පිළිතුරු හතරේ. චෙසොන් හම්මිදා කියලා කියන්නේ සමාවෙන්. කංචන් සම්නිදා කමක් නෑ වගේ අර්ථයක්. කම්සාම්නිදා ස්තුති. කොසෙන් හෙස්සම්නිදා ඒ අමාරු වැඩේ අසීරු වැඩේ එක එයා පුළුවන් උපරිමෙන්ම හොඳට කරා වගේ අදහසක් මතුවේ. එහෙනම් මේකේ පිළිතුර තමයි ඒ වගේ කෙනෙක් ප්‍රශංසා කරාට පස්සේ අපිට ස්තුති අපි ප්‍රකාශ කරන්න. එහෙනම් නිවැරදි පිළිතුර තමයි කම්සාම්නිදා. ඔන්න දැන් පින්තූර බලලා තමයි ඒ පින්තූරයෙන් කියවන දේ පිළිතුරු වලින් තෝරන්න තියෙන. කියවලා බලමු අපි. ඉරන් හම්නිදා, චික්සාරන් හම්නිදා, ඉන්සාරන් හම්නිදා, නොරේරන් හම්නිදා. සම්බෝ. සම්බෝ. ඉරල් හදා. ඉල් කියලා කියන වැඩට. හදා කියනවා කරනවා. එහෙනම් වැඩ කරනවා. මේක ඕනනම් නාම පදයක් විදිහටත් ගන්න පුළුවන්. එතකොට හදා කියන ප්‍රත්‍ය ඉවත් කරලා ඔයාලට ඉල් වැඩ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ශික්ෂා ආහාර. ශික්ෂා හදා ආහාර ගන්නවා. ඉන්සාරල් හදා ආචාර කරන. නොරේරල් හදා ගායනා කරන සිඳු කියන. එහෙනම් මේ රූප සටහන අනුව වඩාත් ගැළපෙන පිළිතුරු තමයි ඉන්සාරල් හදා නේද? වැඩිහිටි කෙනෙකුට ආචාර කරන මෙතන පෙන්වනවා. ඊළඟ ප්‍රශ්නේ අපි කියවලා බලමු. සොනල් ශිස්තම් නිදා, අක්තුරල් හම් නිදා, චිගේරල් තුරි හම් නිදා, හංගුපෝරල් කරජින් නිදා. උත්තරය ඊබොන්. නේ සොනල් සිත්ත කියලා අපි අත්සෝදනවට සොන් කියලා කියන අතට සිත්ත කියලා කියන සෝදන අත්සෝදනවා. අක්සුරල් හදා. අක්සුරල් හදා කියලා කියන්නේ අතට අත දෙන එකට කියන අපි අක්සුරල් හදා. කිගේරල් සුරි හදා. කිගේ කියලා කියන මොනව හරි යන්ත්‍රව. සුරි හදා අලුත් වැඩියා කරනු. හංගුගරල් කරචිම්නිද කොරියන් භාෂාව උගන්වන. එනම් පින්තූරයේ බැලූ බැල්මට අපිට පේන පැහැදිලිවම අක්සුරල් හම්නිද අතට අත දෙනවා. එනම් මේ රූප සටහන බලලා නිවැරදි පිළිතුර අපි තෝරලා බලමු. සුචෝ
콩첵 안케온 카바 우트레야 사본 사본 수첩 콘첵 මේ දෙකම සටහන් පොත් ඉතු නෝට්බුක් එක ඒ වගේ සටහන් පොත් ඔය වගේ අදහසක් තමයි සුචොප් කොන්චෙප් යන්නේ අන්කියෝ ස්කන්නාඩි කබන් බෑගය ඊළඟ පින්තූරේ බලන්න හොඳට තේතක්කි නින්ජංගෝ කේසංගි තාදියෝ උත්තරය ඊබොල් නෙන්ජංගෝ මජායි සේතක්කි පොසින් මැසින් එක නෙන්ජංගෝ පිජ්ජක සීතකරණි කේසංගි කැල් එක ලාදියෝ රේඩියෝ ඊළඟ පින්තූරයත් බලන්න හොඳට තොන් කාද මෝජා යෝගොන් උත්තරය ඉල්බොන් තොන් මුදල් කාත කාඩ්පත මෝජා තොප්පිය යෝගොන් පාස්පෝට් එක ඊළඟ ප්‍රශ්න දෙක අපිට තියෙන්නේ යාළුවනි හිස්තැනට සුදුසු වචනේ තෝරා චොනන් තුවානිම් නිදා චේ ඉස්තැනක් එන්නන් පේතනාමීම් නිදා පිළිතුරු හතරක් තියෙනවා කොයහන් කොංහන් ඉරම් කජොක් උත්තරය ඉල්බොන් චොනන් තුවානිම් නිදා මම තුවන් වෙනවා ඒ කොයංගන් චේ කොයංගල් මගේ ගම පේතනාම් ඉම්නිදා වියට්නාම් වෙනවා කොංහන් කියලා කියනවා ගුවන් තොටුපළ ඉරම් නම කජොක් පවුල ඊළඟ ප්‍රශ්නය ඉගෝසන් ඉම්නික්ක යොගොන් ඉම්නිදා පිළිතුරු හතරක් තියෙනවා යෝගි මුසන් මෝත් මුල්ගොන් උත්තරය සම්බොන් සම්බොන් ඉගෝසන් මේක ඉම්නික්කා වෙනවද වගේ අර්ථයක් තියෙන යෝගන් ඉම්නිදා කියලා පිළිතුරු දීලා තියෙනවා අපි දන්නවා යෝගන් කියන්නේ පාස්පෝර්ට් එක නැත්නම් විදේශ ගමන් බලපත්‍රය. විදේශ ගමන් බලපත්‍රයක් වෙනවා. එහෙනම් අහන්න ඕනේ අපි ප්‍රශ්නයක්. මේක මොකක්ද කියලා. මෙතනින් ගැලපෙන පිළිතුරු තමයි සම්බොල්. යෝගි කියලා කියන්නේ මෙතන මුසන් මොන මොකද්ද වගේ අර්ථයක්. මොත් මොකද්ද? මුල්ගොන් මොනවාරි දෙයක්, භාණ්ඩයක්. පින්තූරේ බලලා නිවැරදි පිළිතුරු තෝරන්න තියෙන. අපි බලමු තෝරලා. යොප්පල් ෂිප් ඊ ඉල් යොප්පල් ෂිප් ඕ ඉල් යොප්පල් ඊ ෂිප් ඊ ඉල් යොප්පල් ඊ ෂිප් ඕ ඉල් උත්තරය සාබොන් සාබොන් ඊටුට යාළුවනේ මේ ඇවිල්ලා ගණන් කිරීම ප්‍රශ්න. උඩ වල හොඳට පාඩම් කරගන්න ඕනි. සුද්ධ කොරියානු ක්‍රමයක් චීන කොරියානු ක්‍රමයක්. මේ ක්‍රම දෙකම වල හොඳට පාඩම් කරගන්න. එතකොට මේ වගේ මාස ගණන් කරද්දී දින ගණන් කරද්දී යන්නේ චීන ක්‍රමයට. අපි 6 සහ 10 මාස ගණන් කරද්දී මතක තියාගන්න ඕනි යුක්වල් කියලා කියන්නේ යෝල් කියලා තමයි කියවන්නේ. සිප් වෝල් කියලා කියන්නේ සිවල් කියලා තමයි කියවන්නේ. මේ වගේ දින ගණන් කරද්දි වල ගැටලුවක් නැහැ ඒක. එතකොට මේ මෙතන උච්චාරණය කරන්නේ යෝල්.
12일 12일 නේද 10 කියලා කියන 10ට e කියලා කියන 2ට එතකොට 12 මෙතන මෙතන මෙතනක් තියෙන ඉල් එකක් මෙතනත් ඉතුරු තියෙන e එකක් 12 කියලා තමයි හැදෙන්නේ you all siboil you all easy bill you all easy boil ඊළඟ ප්‍රශ්නේ සීවල් ඊඊ සීවල් ඊෂිප් ඉල් ඉල් සිබිල් සිබිල් වල් ඊල් සිබිල් වල් සිප් ඊල් උත්තරය සබ් සබොන් සබොන් සීවල් ඊල් සිවල් ඊසිබීල් සිබිරොල් ඊල් සිබිරොල් සිබීල් එනම් මේ පින්තූරයට අනුව 11 වෙනි මාසේ 12 වෙනිදා එතකොට එහෙනම් 4 වෙනි එක තමයි උත්තරය ඊළඟ ප්‍රශ්න 3 යාළුවනි කරන් තියෙන්නේ ඉස්සනට නිවැරදි වචනේ තෝරන්න චේ එන්නෙන් භාවිතා කරලා තියෙනවා අවුරුද්ද දාලා තියෙන වයස එතකොට අපි කියවන්න කොහමද මේවත් චීන ක්‍රමයට තමයි කියවන්නේ ඔයාලා දන්නවා මේක කියවන්න මෙහෙම කොටස් කීපයකට කඩන්න පුළුවන් අපිට මෙතන තියෙන 1 2 3 4 ඉලක්කම් 4 එහෙනම් 10 සංඛ්‍යාවක් තමයි තියෙන්නේ පළවෙනිට අපි 18 කියන්නේ කොහොමද චොන් කියලා ඊට පස්සේ ඉලක්කම් 3ට යනවා 3ට යද්දී අපි කියවන්නේ නේද ඉලක්කම් ඒ කියන්නේ 100. එතකොට 100ට කීයක් තියෙනවද? 9ක් තියෙන. 900ක්. කොහොමද කූපෙක්? 90ට එන 10. 10ට අපි කියනවා කොහොමද සිප් නේද යන්නේ. එහෙනම් කූසිප්. චොන් කූපෙක් කූසිප් නියොන් පල්වල් සිප් යුගීල් ඉම්නිදා. සිප් යුගීල් ඉම්නිදා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේ අල්ලා යන්නත් යන්න ගාවට යනවා ලී වෙන සිප් යුගිරීම් නිදා මොනවද පිළිතුරු හතරක් තියෙනවා නල්ච නයි තෙන්නිල් ඉරම් උත්තරය සම්බොන් එහෙනම් මේ මොනවද ගැනද කියවන්නේ සෙන්ගිල් උපන් දිනේක මගේ උපන් දිනය 1990 අටවෙනි මාසේ 16 වෙනිදා. නල්ජා කියලා කියනවා දවසට දිනයට. නයි වයස සිංගිල් උපන් දිනය. ඉරම් නම. ඔනරන් සම්බොල් සායිරිම් නිදා. උන්නන් සම්බොල් ඕයිරිම් නිදා. පිළිතුරු හතරක් තියෙනවා. ඔනල් නේල් ඔජේ මොරේ උත්තරය ඊබොන් ඊබොන් ඔනරන් අද සම්බොල් සායිල් 3 වෙනි මාසේ 4 වෙනිදා එහෙනම් අපිට හෙට තමයි කියන්නේ 3යි 5 කියලා තියෙනවා නේරන් තමයි මෙතනට එකතු වෙන්නේ ඔනල් අද නේල් හෙට ඔජේ ඊයේ මොරේ අනිද්දා ඊළඟ ප්‍රශ්නේ වෝල්ගප් නරි ඉම්නිකා සිවල් ඔයිරිම් නිදා පිළිතුරු හතරක් තියෙනවා යෝගි මොත් ඔන්ජේ නුගු උත්තරය සම්බොන් සම්බොන් වල්ගප් නල් කියලා කියනවා පඩි ගන්න දවසට වැටුප් දිනේ වෙනවද ඔන්න එනම් ප්‍රශ්නේ තමයි අපිට අහන්න ඕනේ ඔන්ජේ නේද කවද්ද කවද්ද වැටුප් දිනේ පඩි ගන්න දවස 10 වෙනි මාසේ 5 වෙනිදා කියලා කියනවා යෝගි කියලා කියන්නේ මෙතන මොත් මොකද්ද ඔන්ජේ කවද්ද නුගු කවුද මේ පින්තූරෙත් බලන්න යාළුවනේ හොඳට
빌드로 하드라 뒤에 나와 침대 이불 잠옷 옷장 옷들에 2번 2번 여러분 방에 이불 있어요? 아니요? 네? 네 있어요 이불 기억이 안 내, 아들일 애나 메디엔 안 해 메디엔 아들일 락네디 짐디 앤드 잠옷 나갈 피자마 옷장 옷 기억이 나 앤드 웅웰라 장 기억이 나 마카리 에 앤드 웅 티라 디엔 탄 애나 옷장 기억이 나 마카 알마리 이랑 핀투레 냉장고, 세탁기, 컴퓨터, 텔레비전, 옷들에 사본. 사본. 냉장고, 시타카르네, 세탁기, 오신 마신네가, 레디소드네 안트레, 컴퓨터, 컴퓨터에, 텔레비전, TV에가. 루파와히니 이랑게케 커피가 한 편 있습니다. 커피가 한 장 있습니다. 커피가 한 잔 있습니다. 커피가 한 면 있습니다. 우트레에 3번 3번 එන යාළුවනේ ඔයාලට මේ ගණන් ප්‍රශ්න නේද? කොරියානු ක්‍රමයටත්, චීන ක්‍රමයටත් මේ බාණ්ඩ එක්ක සහ ඒ යෙදෙන උපකරණ එක්ක භාවිතා කරන ආකාරය හොඳට ඉගෙන ගන්න නේද? දැන් ඔයාලට පේනවා මෙතන මේ පියොන් තියෙනවා, ජං තියෙනවා, ජං, මියොන් තියෙනවා මේ වගේ ඒකකයක් තමයි හඳුන්වා දෙන්නේ. යෙදෙන ඒවට නේ ඔයාලට මතක ඇති ඒවා හොඳට එහෙනම් ඔයාලා ඒවා පාඩම් කරගන්න ඕන අපි පොතල් වගේ දේවල් ගණන් කරද්දි තමයි මේ පියොන් භාවිතා කරන්නේ එතකොට මෙතන ජන් භාවිතා කරනවා පීරිස්කෝප් වගේ දේවල් යද්දි මෙතන ජන් අනිත් ජන් එක නිග්ඝීතේ බිඳුව යන ජන් එක භාවිතා කරන්නේ අපි සාමාන්‍යයෙන් කොළ වගේ දේවල් ගණන් කරන්නේ මියොන් අපි භාවිතා කරනවා මිනිස්සු ගණන් කරන්න. තව වචන තියෙනවා සරම් බුන් මේ වගේවත් භාවිතා වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර තමයි සම්බොන්. අපි පොඩ්ඩක් තේරුම් බලමු. දැන් ඔයාල පැහැදිලිනේ නිවැරදි පිළිතුර එන්නේ නැහැ ඒකක විදිහට තුන තමයි. මේ හැම එකම එකම තේරුම තමයි තියෙන්නේ වෙනස් වෙන්නේ මෙතන මේ ඒකකයේ විතරයි. එහෙනම් නිවැරදි ඒකකයේ තමයි පීරිස්කෝප් ගණන් කරන ජන් කෝපි කෝපයක් තියෙනවා කියලා තමයි මේ තියෙන්නේ. ඉස්තැනට නිවැරදි පිළිතුරු තමයි අපිට තෝරන් තියෙන්නේ කියවලා බලමු. ජුමාරේනන් හේසායේ කජි අංසම් නිදා. චිබේසෝ සිම් නිදා. ඔනරන් සුපර්මාකසී කාසෝ ඉස්තැනක් සේපියොංගල් සස්සම් නිදා. පිළිතුරු හතරක් තියෙනවා. Moja, upio, kolla, eokon. Uttaraya, sambon. Sambon. Jumarena, sati antena, hesa e kaji ansam nida. Hesa kiyala kiyenawa. Neda? Makari aayatanayak. Weda karana tanawa. Kaji ansam nida. ජී අන්ත ව්‍යාකරණේ භාවිතා කරලා තියෙන කදායකට කදා කියලා කියන්නේ යනව එහෙනම් ජී අන්ත භාවිතා කරොත් යන්නේ නැහැ. චිබේසු ගෙදරට වෙලා සිම්නිදා විවේක ගන්නවා. ඔනරන් අද සුපර් මාකට්. සුපිරි වෙළඳසැලට කාසු ගිහිල්ලා එහෙනම් මෙතන තියෙන යෙදිලා තියෙන පිළිතුරු හතරේ අපිට ගන්න වෙන්නේ සම්බොන් එක. කොලා. කොලා. සේ පියොංගල් සස්සම් නිදා
콜라 기야드 투나 보탈 투나 සස්සම්නිදා කියලා කියන්නේ මිලදී ගත්තා. සදා කියන මිලදී ගන්නවා කියන එක තමයි අතීතයෙන් තියලා තියෙන්නේ සස්සම්නිදා කියලා. මිලදී ගත්තා. මෝජා කියලා කියනවා තොප්පිය. උප්පියෝ කියලා කියනවා මුද්දර. කෝලා කියලා අපි කෝලා වෙල්ල කොකා කෝලා එවකොල්. වායු සමීකරණ. ඊළඟ ප්‍රශ්නේ Ajumoni, chitsol chom juseyo. No, ne, natta, nende. Chitsol kela kiyenawa. Dadburu suwata. Chom. Tikak juseyo denna. Nikan dadburu suwat denna kela thamai me kiyanne. Myot. Teril kayo. Isthanak thiyena. Enan wada niwerdi eka thamai metene mokadda. Jang ge pyong inbon uttaraya ibon ibon ne majay thurma metanak tiyena me ekaka prashnayak ganan kiriye da walada mathakai neida jan kiyala kiyuwe api kola wage dewal ganan karan k monawa hari ekaka මොකක් හරි අයිති දේවල් ද්‍රව්‍ය වගේ දේවල් ගණන් කරා. එතකොට මෙතන තියෙන්නේ ඒ වගේ දත්බුරුසුවක් දෙන්න. ද්‍රව්‍ය. එහෙනම් K තමයි අපිට යොදා ගන්න වෙන්නේ. පියොන් බෝතල් ගණන් කරා. එසස මෙතන තියෙන මොන හරි ඉන්බු මොන හරි සේවා. එහෙනම් මෙතනට නිවැරදි උත්තරය තමයි K. අජිමොනි දත්බුරුසුවක් දෙන්න නැන්දි දත්බුරුසුවක් දෙන්න. මියොත් K තෙල් කායෝ මියොත් කීයක්ද? කීයක්ද? චුදා කියන එක තමයි තෙරිදා භාවිතා කරලා තියෙන්නේ. කීයක් දෙන්නද කියලා තමයි අහන්නේ. එතකොට චුදා දෙනවනේ නේද? අතිගෞරව අර්ථින් තෙරිදා. ඒක ල් කායෝ ලියල් කායෝ ව්‍යාකරණයට අනුව තෙරිල් කායෝ කියලා හැදිලා තියෙනවා. කීයක් දෙන්නද? මේ පින්තූරත් යාළුවින් හොඳට බලන්න. බලන්න මේ පින්තූරේ බලලා පිළිතුරු හතරෙන් නිවැරදි එක මොකක්ද කියලා අපි තෝරලා බලමු. තෝරන්න බලන්න එකක්. සොන සිස්සමිනා කිම්පපල් මක්සමිනා නාශිගා තොක්සමිනා ජොම්ෂින් සික්සාරල් හම්නිදා උත්තරය සාබොන්. සාබොන් සොනල් සිත්තා අත්සෝදන කිම්පබල් මොක්තා කිම්පප් කනවා නල්සිගා තොප්තා කාලගුණය රස්නේ චොම්සිම් සික්සාරල් හම්නිද දවල් ආහාර ගන්නවා. එහෙනම් අපිට යාළුවනේ මෙතන මේ පොඩියට පේනව නේද? ඔරලෝසුවක් තියෙන නේ, සිගේ එකක් තියෙන නේ. මේක නිකන් පෙන්නවා නිකන් 12 මාර වගේ තියෙන විදියට. එහෙනම් අපිට මේ පින්තූරේ බල ගෙස්ට් කරන්න වෙන්නේ දවල්ට කනවා කියලා තමයි. නැත්තම් ඔයාලුන්ට මෙතන මේ කිම්පබල් මොක්සම් නේද නේද? කිම්පප් කනවා කියලා. එහෙම කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. එහෙනම් ඔයාලා පින්තූර වගේ ප්‍රශ්න බලද්දි කියවද්දි හොඳට පින්තූරයේ දෙස බලන්න. නැත්තම් වැරදෙන සීමා වැඩි. ඊළඟ එක යොම්හාර කොම් නිදා අමග සත්‍ය නිදා ඉන්ටර්නෙට් කම් නිදා ටෙලිවිෂන් කම් නිදා උත්තරය සම්බොන්. යොන්හාරල් පොදා චිත්‍රපටියක් බලනවා. අමාගල් තත්තා ගීතයකට සවන් දෙනවා. ඉන්ටර්නෙෂනල් හදා ඉන්ටර්නෙට් යනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කරන අන්තර්ජාලය භාවිතා කරන අන්තර්ජාලය භාවිතා කරන ටෙලිවිෂනල් පොදා ටීවී බලනවා. එහෙනම් මේ ලැප් එකක් තියාගෙන නේද? මොකද්ද මේ ගර්ල් කරන්නේ? ඉන්ටර්නෙට් තමයි ගිහිලා තියෙන්නේ. එහෙනම් අපිට ගෙස්ට් කරන්න බෑ ටීවී බලනවා කියලා. අපිට එහෙනම් මේ පින්තූරේ වඩාත් නිවැරදි
පිළිතුරු විදියට ගන්න වෙන්නේ ඉන්තොනෙසල් හදා. ඊළඟ පින්තූරේ බලන්න ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. චමල් චම් නිදා, ඉරල් සක්සන් නිදා, උන්දොමල් හම් නිදා, අචිමේ ඉරොනම් නිදා. උත්තරය සාබන්. චමල් චදා. චමල් චදා කියලා කියන්නේ හොඳට නිදා ගන්න. තව වචනක් ඔයාලට හමු වෙලා ඇති මේ වගේම શબ્ද වෙන නේද? මේ අල්මයන් තියෙන චම් කියන තැන බිඳුව තියෙන තැන නේද? උන් අදහස. චංගල් චදා සාප්පු සවාරියන්. හැබැයි මෙතන තියෙන්නේ චමල් චදා. හොඳට නිදා ගන්න. මේ දෙක වෙනස වලම හොඳට මතක තියාගන්න පවණක් කරලා වැරදෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් සමාන ඇහැට නේද? ඇහැට හුරු වෙච්ච වචන එකපාරට ගහලා දාන. දැක්කටමස්. ඉතින් හොඳට බලන්න. ඉරල් තක්ත දත් මදින. උන්දොඟල් හදා. ක්‍රීඩා කරන. අච්චිමේ ඉරෝ නදා. උදේට නැගිටින. එහෙනම් මේ පින්තූරේ බැලූ බැල්මට පේනවා නේද? කම්මැලි කම ගතිය ඉවත් වෙන අතොස්සලා නේද? නැගිටින්න බලන්න. ඊළඟ ප්‍රශ්න දෙක යාළු වෙන තියෙන හිස්තැනට නිවැරදි පිළිතුරු තෝරන්න. පොතෝ ඒ තෙගන් හේයෝ. යොසස්සි චම් තෙගන් හේයෝ. පිළිතුරු හතරක් තියෙනවා. මියොච්චි නුගු මොත් නේල්. උත්තරය ඉල්බොන්. පොතෝ සාමාන්‍යයෙන් තෙගන් හදා කියලා කියන්නේ වැඩ අවසන් කරනවා. සාමාන්‍ය වැඩ අවසන්. එතකොට අපිට ගන්න වෙන්නේ මියොත්සියේ. සාමාන්‍යයෙන් කීයටද වැඩ අවසන් වන්නේ? යොසොස්සි චම් තෙගන් හේ. හයට විතර චම් භාවිතා කරොත් අදහස තමයි විතර තෙගන් හේයෝ වැඩ අවසන් කරනවා. එන ඔයාලා මතක තියාගන්න පද තුනක් තියෙන චුල්ගන් හද. වැඩ ආරම්භ කරනවා. තෙගන් හද වැඩ අවසන් කරනවා. යගන් හද රාත්‍රී වැඩ කරනවා. මේ වචන තුනම එකට පාඩම් කරගත්තා ලේසි. චුල්ගන් හද, තෙගන් හද, යගන් හද. මියොස්සි කීයටද? නුගු කවුද? මුවොත් මොකද්ද? නේල් හෙට. ඊළඟ ප්‍රශ්නේ චොන්නෝගේ මෝහේයෝ. චොන්නොක් සික්සා හේයෝ. හිස්තැනක් තෙල්ල බිජොනල් පායෝ. පිළිතුරු හතරක් තියෙනවා. කරේසෝ කරිගු කරෝනා කරොජ්ජිමන්. උත්තරය ඊබොන්. එහෙනම් යාළුවනි මතක තියාගන්න ඕනේ මෙතන මේ නේද වාක්‍ය කීපයක් සම්බන්ධ කරන සම්බන්ධිකාරක පදණ යොදාගෙන තියෙන්නේ. චොන්නියොග්ගේ මෝහේය. හන්දෑවට මොකද කරන්නේ? චොන්නියොක් ශික්ෂා හේය. හන්දෑවට ආහාර ගන්නවා. එහෙනම් පිළිතුරු අපි දුන්නේ කරිගෝ කියලා නේද? ඒ වගේම තෙල්ලිබිජනල් පායි ටීවී බලනවා කියන අර්ථය. එහෙනම් ඔයාලට දැන් මෙතන තියෙන කරේසු තියෙනවා, කරිගු තියෙනවා, කරෝනා තියෙනවා, කරොජ්ජිමන් කියලා තියෙනවා. දැක්කත් මේ බැලූ බැල්මට මේ හැම එකක්ම එකම වගේ අදහස් තමයි තියෙන්නේ. කරේසු ඒ නිසා, කරිගු ඒ වගේම, කරෝනා ඒ උනත්, කරොජ්ජිමත් ඒ උනත් ඒ නමුත් වගේ අදහස තමයි යන්නේ. එතකොට ඒ යෙදෙන අණුව, ඒ වාක්‍යයට අණුව, ඒ වගේම පිටිපස්ස ඒ තියෙන ස්වභාවයට අණුව තමයි මේ වගේ මේ බුසාවල වෙනස වටහා ගන්න වෙන්නේ. දැන් මෙතන මේ පළවෙනි කියපු වාක්‍ය චොන්්‍යොක් ශික්ෂා හේය. හන්දෑවට ආහාර ගන්න. දැන් අපිට මේ වගේ එකක් දාන්න බෑ. කරේසෝ ඒ නිසා ටීවී බලනවා කියලා. හැබැයි මේකත් එක්ක පළවෙනි අදහසත් එක්ක දෙවෙනි අදහසත් විවෘත වෙනවා.
කියන්නේ යමක් කරලා ඊට පස්සේ කරන දේ පෙන්නන කරිගෝ වෙලේ කරිගෝ නේද ඒ වගේම ඊට පස්සේ මොකද කරන්නේ ටීබල් එහෙනම් යාළුවනේ මේ පින්තූරයත් හොඳට බලන්නකෝ ඔන්න පිළිතුරු හතරක් තියෙන සිත්තං කොංජං පියොංවන් සුපර් මාකට් සික්තං ආපන ශාලාව කොංජං කර්මාන්ත ශාලාව පියොංවන් රෝහල සුපර් මාකට් සුපිරි වෙළඳ සැල එනම් මේ පින්තූරේ බැලූ බැල්මට අපිට පේනවා සික්තං ආපන ශාලාව නේද මේ හොඳට මේ පේනවා නේද කෑම කනවා ඊළඟ පින්තූරේ බලන්නකෝ Anhin, Yakuk, Kyon Chaso, Uttaraya, Sambon. Chip, Gedara, Anhin, Bankua, Yakuk, Pharmacy, Kyon Chaso, Police Istane. Enang, me dana plus saking api dannawa. යක්ගුග් එක තමයි තියෙන්නේ. පාමසි. ඊළඟ පින්තූරෙත් බලන්න. ජිහාදෝ ඊටොන් පියෝ වෙන්තන් පොදෝ ඉල්බොන් චුල්ගු. උත්තරය සම්බොන්. සම්බොන්. ජිහා කියා අපි දන්නවා මක්කරි ගොඩනැගිල්ල හරි හොඳ පාදම යටම කොටසනේ. ඒ කියන්නේ වගේ යට කොටසින් තියෙන මක්කරි මාර්ගය. ඉජොම්පියෝ. මක්කරි සන්ධි ස්ථානය. හෙන්දම් පොදු. මේ තියෙන්නේ මා පාර මාරු වෙන එක නේද? කහ ඉර හරි නැත්නම් සුදු ඉර හරි. ඒ අර්ථයෙන් තමයි හෙන්දම් පොදු. ඉබොං චුල්ගු. චුල්ගු කියලා කියනවා පිටවීම ඉක්කු කියලා කියන ඇතුළත් තියෙන. එතකොට චුල්ගු පිටවීම පළවෙනි නේද පළවෙනි ඒ මාර්ගේ නැත්නම් ඒ මාකරි කොටසෙන් පිටවීම තමයි තියෙන්නේ එක්සිට් ඊළඟ ප්‍රශ්න දෙක යාළුවෙන් තියෙන්නේ සමාන දේ තෝරන්න අන්තර්ගතේ අපි කියවලා බලමු කතන් ගොසල කියලා කිව්වේ ඒකයි නියොන්ගි කියලා කියන අන්තර්ගතේ කතන් ගුසල් සමාන දේ තමයි තෝරන් තියෙන්නේ ප්‍රශ්නෙට අනු සිජං අන්නේ ඔත්කගේ ගා ඉස්සම් නිදා ඔත්කගේ යොප්පේ සින්බල් කගේ ගා ඉස්සම් නිදා සිජං කොන්නොපියෝනේ පියොංගොනි ඉස්සම් නිදා පියොංගොනන් ඉල්චංගේ ඉස්සම් නිදා යක්කුගන් ඊචං ඉම්නිදා පිළිතුරු හතරක් තියෙනවා සිජං අනේ කගුජුමි ඉස්සමිදා සින්පල් කගේ කොනොපියොනේ ඔත්කගේ ගා ඉස්සමිදා ඔත්කගේ අපේ සින්පල් කගේ ගා ඉස්සමිදා පියොංගොන් කොනොපියොනේ සිජං ඊ ඉස්සමිදා උත්තරය සාබොන් සාබොන් එනවල මතක ඇති විචි නේද අප් යොප් වීති අරේ වෙන්චොක් පදංචොක් ඔරංචොක් නේද ඔයවා තියෙන ගොඩා එනම් මෙතන මේ තමයි ඒවා තමයි කියන්නේ ඒ ස්ථානයේ අහවල් පැත්තේ අහවල් දිසාවේ අහවල් උඩ නැත්නම් යට බිම ඔන්න ඒක තමයි මේකේ ප්‍රධාන මාතෘකාව ඇතුළේ කතාවෙන් බලමු කියවලා තේරුම් ගමු සිජං පොළ අනේ කියලා කියන්නේ ඇතුලේ අන් ඒ ඇතුලේ ඔත් කගේ ගා ඔත් කගේ කියලා කියන්නේ ඇඳුම් කඩේ ඉස්සම් නිදා තියෙන එනං ඇඳුම් කඩේ තියෙන කොහේද පොළ ඇතුලේ ඔත් කගේ යොප්පේ සින්බල් කගේ ගා ඉස්සම් නිදා ඇඳුම් කඩේ යොප්පේ යොප් කියලා කියන්නේ පැත්ත
앞 길에는 있어라. 옆 길에는 배트. 에나 에눈가리 배트에 신발 가게가. 신발 길에는 세르프라니 사파투. 사파투 가게야 있습니다. 뒤에나와 시간 건너편에 볼 아트라메드 병원이 로할 있습니다. 뒤에 병원은 로할 1층에 있습니다. 아, 층, 2층, 3층, 4층 몇층 바위다 가라디 지나크라메드 타마이 가랑 가라니 에바게 마다기디 아간노니 층 바위다 가라 뒤에나와 타투 타투 니와사 가랑 가라니 타마이 මේ චං ඒකකය භාවිතා කරන්න. එතකොට රෝහල තියෙන පළවෙනි තට්ටුව. යක්කු ගනීච. පාමසී තියෙන දෙවෙනි තට්ටුව. අපෙන් අහන්නේ නම් කතන් ගොසල් සමාන දේ තමයි තෝරන්න ඕනේ. උත්තරේ අපිට ගන්න වෙන්නේ සමාන අරුතක් යන එක. පියොන්ගොන් කොන්නපිය. රෝහල එහා පැත්ත තමයි සිජං ඉස්සමෙද. පොළ තියෙන. එහෙනම් මේ තියෙන. සිජං කොන්න පියෝනේ පියොන්ගොනි ඉස්සම්නිදා කියලා පැහැදිලිව තියෙන. සිජං අන්නේ කගු චෝමි ඉස්සම්නිදා. පොළ ඇතුලේ කගු චොම් එකක් ගැන අපිට කියන්නේ. කගු කියලා කියන්නේ මොනවා හරි භාණ්ඩ නේද? එහෙනම් ගෘහ භාණ්ඩ තියෙනවා කියලා එකක් අපිට හමු වුණේ නැහැ. ඊ දෙවෙනි එකෙන් පෙන්වා දෙන්නේ සින්බල් කගේ කොන්නපෝනේ ඔත්කගේ ගයිසම් නිදා කියලා. සින්බල් කගේ නේද? සෙරුප්පු කඩේ කොන්නපෝනේ අත් එහා පැත්ත ඔත්කගේ. මේ ඇඳුම් කඩේ තියනවා කියලා එකක් අපිට හමු වුණාට හැබ තියෙන එක පොළ ඇතුලේ ඒ වගේම යොප්පේ පැත්තෙන් තමයි තියෙන්නේ. ඔත්කගේ අපේ සින්බල් කගේ ගයිසම් නිදා. මේ ඇඳුම් කඩේ අපේ නෙවෙයි තියෙන්නේ යොප්පේ නේද? සින්බල් කගේ තමයි තියෙන සපත්තු කඩේ තියෙන. එහෙනම් සමාන වගේ අර්ථයක් යන්නේ අපිට සාබොන් එකට. ඊළඟ ප්‍රශ්නයත් අපි කියවලා බලමු කියවන්න. පියොන්වනන් සිචන් ඔරන්චෝගේ ඉස්සමිදා. යගු ක්‍රියේ පියොන්වනි ඉස්සමිදා. පියොන්වනන් යගු අරේ ඉස්සමිදා. යගු ක්‍රියේ පියොන්වනි ඉස්සමිදා. උත්තරය සම්බොන්. සම්බොන් පියොන්වනන් සිජන් නේද? රෝහල සිජන් පොළ ඔරංච මෙතින් දකුණු පැත්තේ තියෙන. අපිට එහෙම එකක් හම්බුන්නේ නැහැ නේද? යක්කුක් වීයේ පියොන්වනි ඉස්සමිදා. පාමසිය උඩ රෝහල තියෙනවා. පියොන්වනන් යක්කුක් අරේ ඉස්සම්නිද. රෝහල යක්කු පාමිසි අරේ පහලින් ඉස්සම්නිදා තියෙන. එහෙනම් අපිට ගන්න වෙනවා මෙතන අපිට පැහැදිලි තියෙන පියොන්වන් ඉල්චෙන් ඉස්සම්. රෝහල තමයි තියෙන පළවෙනි තට්ටුවේ. යක්කුක් තියෙන ඊච දෙවෙනි තට්ටුවේ. එහෙනම් අපිට සම්බොන් තෝරන්න ප්‍රධාන හේතුව තමයි රෝහල පළවෙනි තට්ටුවේ, යක්කුක් කියලා කියන්නේ දෙවෙනි තට්ටුවේ. එහෙනම් රෝහල තියෙන එකේ පාමිසි තියෙන දෙකේ අරේ කියන පහලේ ඉස්සම්නිදා තියෙන. රෝහලේ නම් පාමිසිටි පාලින් තමයි තියෙන්නේ. යක්කුක් තීයේ පියොන්වනි ඉස්සම්නිදා. යක්කුක් පාමිසිය තී පිටිපස්සේ පියොන්වනි ඉස්සම්නිදා. රෝහල තියෙන. එහෙම එකක් නැහැ නේද? එතන සමාන වගේ අර්ධයක් යන්නේ සම්බොන්. ඉගේ මොයේයෝ සුභගියේයෝ නේද? කොමොඩු කොමුඩු වලට අපි කියන සුබක් කියලා. ඔන පිළිතුරු හතරක් තියෙනවා යාළුවනි, තෝරලා බලමු. සුපකී හන්තොනේ චිල්පෙත් පොනි මිදා. සුපකී හන්තොනේ චිල් චොන් වොනි මිදා. මන් වොන නිමිදා. කොස රම් තොනල් ඉච්චොන් වොනි මිදා. ඕචොන් වොන්චරේ හන් චන්වා චොන්වන් චරි හන් චනල් නිම්මිදා. උත්තරය ඊබොන්. ඊබොන් අපිට ලේසි හොයාගන්න නේද? මේ කොමුඩු ගිරි යටින් පෙන්නන වොන් 7000 කියලා. හතට කියන්න අපි දන්නවා චිල් නේද?
එනං හත්දහට අපි භාවිතා කරන එකේ තමයි චොන්. එනං චිල් චොන් නේද? හරි ලේසි. වාල්ඩ් එක ටග් ගාලා හොයාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි කියන්නේ කොමනු ගෙඩිය එකක් තොන්ගේ චිල් චොන් වනින් මිදා කියලා. එනං මේ ගැලුමක් කොමඩු ගැලුමක් චිල් චොන් වනින් මිදා. වොන් හත්දහක් වෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මන්. මන් කියලා කියන අපිට වොන් 10000ක් නේද? වොන් 10000කට අපි කියනවා නෙදා කියන ගෙවන. කොසරම් තොන. ඒ කියන්නේ ගෙවපු ගාන ඊචොන් වනින් මිදා. 2000 වොන් 2000. ඕචොන් වොන්චාරි හංචංවා චොන් වොන්චාරි හංචංගල් නෙම්නිද. ඕචොන් වොන්චාරි හෙද වොන් ඕචොන් 5000 හංජං. ඊට පස්සේ එකක් සහ චොන් වොන්චාරි ඒ වගේ වොන් 1000ක් චංගල් නෙම්නිද. චං බිල ගෙවන එකක් එක බිලක් ඇවිල්ලා වොන් 5000ක් අනිත් බිල ඇවිල්ලා වොන් 1000ක බිලක් ගෙවනවා. එහෙනම් අපිට මෙතන ගන්න වෙන්නේ ඊ බොන් එක තමයි නිවැරදි වචනේ විදියට. ඊළඟ පින්තූරෙත් බලන්න යාළුවනේ. එතන පිළිතුරු හතරක් තියෙනවා. පන්චුංගල් හම්නිදා තල්ලෝගා ඉස්සම්නිදා ජේපේවා තොන්ජොංගි ඉස්සම්නිදා චිගප් අනේ චීපේකා ඉස්සම්නිදා උත්තරය සාබොන්. සාබොන් එනම් රූප සටහන් හොඳට අපිට කියව ගන්න පුළුවන් නම් උත්තරය හොයා ගන්නත් පුළුවන් නේද? මුදල් පසුම්බියට අපි කියනවා චිගප් කියලා. එහෙනම් මුදල් පසුම්බිය ඇතුලේ නම් අපි භාවිතා කරන අන් නේද? 21. ඊට පස්සේ මොනවද තියෙන්නේ මුදල් පසුම්බිය ඇතුලේ? ජිපේ නේද? මුදල් තමයි තියෙන්නේ. ජිප් මුදල් තියෙනවා. එහෙනම් හන් චොංගල් හම්නිද. හන් චොං හදා කියලා කියන මුදල් හුවමාරු කරන. තල්ලෝ කියලා කියනවා ඩොලර් වලට. ඩොලර් තියෙනවා. ජිපේ බා මුදල් සහ තොන්ජොන් කාසි තියෙනවා. එහෙනම් අපිට ගන්න වෙන්නේ සාබොන්. ඊළඟ ප්‍රශ්න තුන යාළුවනේ හිස්තැනට තමයි නිවැරදි වචනේ තෝරන්න තියෙන්නේ. මුල්ගොනල් සාගෝ කොසල්ලෝ ජුනන් තොනල් ඉරාගෝ හම්නිදා ඕචොන් වොන් චාරි මුල්ගොනල් සගෝ මන් වොන් චාරි හන් චංගල් නේම්යොන් කගේ චුයිනි ඕචොන් වොනල් කොසල්ලෝ චුම්නිදා. පිළිතුරු හතරක් තියෙනවා. තොන් චිගක් තොන්චොන් කොසරම් තොන් උත්තරය සාබොන්. සාබොන් මුල්ගොනල් සගෝ නාරි බාණ්ඩ මිලදී ගැන කොසල්ලෝ ජුනන් නේද? කොසරම් තුන් කියලා කියන මොන හරි වෙනස් කරනවා. එතකොට කොසල්ලෝ ජුනන් දෙන මොනවද දෙන්නේ? ආපසු ලබා දෙන තොන් මුදල් ඉරාගු හම්නේද මේ විදිහට කියනවා. එන අප කොහොමද කියන්නේ? මුදල් අපසු කොසරම් තොන් අපසු මුදල් ගන්න යද්ද ඕචොන් වොන්චාරි ඔොන් 5000ක බිලා මුල් ගොනල් සගු බාණ්ඩ මිල්දී ගන්නවා. ඒ වගේ මන් 10000 චරි හංචඟල් නේම්යෝ ඒගැන බිල් පත ගෙවන වනං කගේ කඩේට ජුයිනි මේ හිමිකරුවට කඩේ අයිතිකාරය කඩසාප්පු අයිතිකාරයට ඕචොන් වොන් වොන් 5000ක් කොසල්ලෝ ජුම්නිද. ආය
ලබා දෙනවා දාදහක් දෙනවා නම් ඔයා 5000ක් ආපහු එම් කඩයි අයිතිකාරයා ලබා දෙයි සම්පූර්ණ ගාන 5000යි නම් 10000ක් දුන්නා නම් ඔවුන් නැවත ඔයාට කඩයි අයිතිකාරයා 5000ක් මුදල් ලබා දෙයි තොන් මුදල් චිගප් මුදල් පසුම්බියේ පේස් එක තොන්චොන් කාසි කොසරම් තොන් එනම් මුදල් ලබා දෙනිම ඊළඟ ප්‍රශ්නේ මන් සම්චොන් වනිම් නිදා නේ යෝගි මන්වංචාරි හන්ජං ස්ථනක් සම්චොන් වංචාරිතේ චංගීයෝ පිළිතුරු හතරක් තියෙනවා හගු චරි ඔල්මා දූජං උත්තරය ඉල්බොන් ඉල්බොන් මන් සම්චොන් නේද මන් කියලා කියනවා එතකොට 10000ට සම්චොන් එතකොට කීයක්ද සම්චොන් 3000ට එතකොට 13000ක් තමයි තියෙන්නේ වොන් නේ ඔව් යෝගී මෙතන මන් වොන්චරි වොන් 10000ක විලක් හංජං ක නෝට්ටුවක් සම්චොන් වොන්චරි සේ සංගී ජංගීයෝ එතකොට සම්චොන් 3000ක් වොන් 3000ක් බිල සේ කියලා කියන්නේ 3 ජංගීයෝ මේ තියෙනවා නැත්තම් වෙනවා මගේ අර්ථයක් තමයි තියෙන්නේ එතකොට තියෙන්නේ මෙතන මන් සම්චොන් වොන්ින් මිදා කියන්නේ වොන් 13000ක් තියෙනවා එතකොට එයා ගාව තියෙනවා 10000 නෝට්ටුවක් ඒ වගේම බිල්පත් තුනක් දිනා ගන්න ඔයා සම්චොන් එතකොට භාවිතා කරන්න වෙන්නේ මේ තියෙන විදිහට හගෝ සහ නැත්තම් චරි වගේ මොනා කොටස් වශයෙන් කඩලා ඔල්මා කොච්චරක්ද කොපමණක්ද තූජක් අනා දුල් දෙකක් නේද යන් කියලා කියන්නේ අපි ඉස්සල ගණන් කරා නේද කොළ ගණන් දෙකක් නෙවෙයි තියෙන්නේ සම්චොන් එහෙනම් මෙතන අපිට මැච් වෙන්නේ වාක්‍ය අනුව හගෝ ඊළඟ ප්‍රශ්නේ අජුමෝනි යෝගි මන්වෝනියෝ සොනි කම්සාම්නිදා යෝගි හිස්තන පදසයෝ පිළිතුරු හතරක් තියෙනවා සොනිමුල් මන්වන් යොන්සුචන් සන්පුන්ගුවන් උත්තරය සම්බොන් සම්බොන් අජුමෝනි නැන්දේ නෝනේ යෝගි මන්වනියෝ මෙතන වොන් 10000ක් තියෙනවා සොනිම් උසේ නැත්තං ඒ අයිතිකාරයා කම්සාම්නිදා ස්තුතියි යෝගි මෙතන මොකද්ද තියෙන්නේ යොන්සුජන් පදසේව ලබා ගන්න එහෙනම් අපි බලමු තේරුම් හතර සොන්මුල් සොන්මුල් කියලා අපි තෑගි වෙලට නේද තෑගි වෙලට අපි කියනවා සොන්මුල් කියලා මන්වන් වොන් දාදා යොන්සුජන් රිසිට් පතර